රි ධර්මයගෙන තියන ගටලු ගොනහර ගැනම කතාකරමතමට අම්මගේ හිතේ තියෙන ප්‍රශ්නවලට උත්තරණය හම්බේන නැත්තං අර පොදුවේ දෙයක් කිව්වට අම්මට එක නොගර පන්න ොලු අම්මට තියෙන දැනට තියෙන ධර්මමාර්ග ගොනහරි කරන වැඩ කටයුතු ඉස්සරහට අඩියත් තමයි තියන්නඕ අම්ම ඉන්න තැන අම්ම හබල ගෙන අම් ඉන්න තැන යම් කිසි අධ්‍යාත්මික පැත්තේ දියුණකට හිත යන ඉදිහට අඩියක්තියා ගන්න ඕනි ඒ වෙනුවෙන් තමයි අම්මගේ ප්‍රශ්නයක් විස දෙන්න යෝනි අපි මේ ගමන ය යන්නේ අත්තටම අපි පොඩි කාලෙ දිහා බැලුවහම පිපදලා අපි මිත්‍යාදිිට්ටික පවුලකප දලා අපි ඇදිහිරී පස්සේ දුවපු පවුලක් නිසාපය අම්මගේ තාත්තගේ තිංඒ මේ දේවාල වලේමතැනම අපිට්ටිහිල් ලබාර වෙනවා ඉති පඩුරු ගැට ගහනවා ති කතර ගම දේවාලය අපේ අම්ම ත ඉතින්හ මවුරුද්දම යනවා ඒකම අපිත් පුරුදුවෙලාට පස්සේ පොඩ්ඩක් තේර නොවස්සටනකොට අපිත් හිතුේ ආගමික පැත්තට හිත නැබර වුණනාට අපි දන්නේ නැහැම මේ මිත්‍යා දිිට්ටිකදක සම්මාධික්්්‍යයද කිසි මවබෝධයක් තිබබෙන හැ ඒකනිසා අපි අධ්‍යහපන කටයුතුවලින් පස්සය අපි ජීවන කටයුතුවලට එනකොට අප ඒ මගම තම අපි අපි හිව ඉති අපි හොඳ මිනිස්සු අපි වැදි කරන්නේ අපි හිතුව අපි දැහැමි මිනිස්සු කියලා. ඉතින් මම දැනගෙන හිටිය නැහැ නමුත් දේතුරත් ය න මිද්‍ය අධිට්ටිය කියව. පසුකාලීම තමයි අත්තට මේ ධර්මය අවබෝධයනකොට තමයි හැමදේම අත්හරන ස්වභාරයට අවබෝධරලා හරහැමදාම කතර ගැම ගිය දේවාලගිහිල භාර විච්ච ඒ දේවල් ධර්මය අවබෝධ වනකොටස්බාදහම තමයි අවබෝධයණ කළ තේරුවා එතර තේරුුණා මේ ධර්මයැන ස්වබහ දහම ට ලින්ති ච ැටුතමයි ඉප දෙෙන්නේ අයි මෙහෙම වයසට ගලා මැරෙන්න්නේ මොකක්දම මේ ජීවිතය තේරුම කියෙලා උදැන් ස්කෝලන කාල පොඩිකාල ඒ ඒ වගේ ප්‍රශ්ටතම මගේ ඔල්ග තිබුණේ ඇයි මිනිස් මෙහෙම ඉපදිලාම මෙම ඉගැන ගැන ජොබ් කරලා වයසට ගේලා දරුව හදලා මැරවෑන මේකද ජීවිතය කරලාමට පොඩිකාල ගැටරුවත්තිබුණා ඒට කැමති වුනෙත් නැහැමහෙම මකට දේජීවිත ට වැඩ හඳයි නි පප දෙන්න ඇතු ටයන ොහ මැල්ල ිය ද කියරත් පස්සේතර ධනයක් දෙනවන්න හ දාඩිය ලේ දාාඩිය කරලා මිනිස්සුන්ට බෙදල දෙරු. මිනිස්සුන්ට සේයක්වේ විනිසුන් මට සිතුළ උත්තුම් හැගේම් හැමතිස් මගේ ඇගේ කෑලි කෑලි කපල මිනිස්සුන්ට දාානයක් දෙනවාගේ හීනයක් මට තිබුණා තිබුණ මට පාරමිතාවක්ගේ මට තිබුණා ඇස් මස්ලේ දන් දෙනවාගේ අදහසක්ක එකක පොඩිකාලේ දම්ම තිබුණු මට බදාගන්න අදහස තිබුණනේ අත්හරින අදහස තිබුණා තින්මන් පොඩිකාලයේ දම්ම හැම දෙයක්ම දැක්කේ ඒ විදියටට ධර්මය විදියට නමුත් ජීවිතය ටික ටිකේ එනට හැබයි පොඩිකාලය ඉදම්ම උද කලා ඇවට තිබුණු ඇල්ම තිබුණා හොද කලාවත් එක්ක මට ලොකු අබිරහසක් තිබුණා මකත්ත මේ ජීවිතය කිය ය බිරහස මට වයිසත් එක්ක මොන කටයුතු කරත් මොන විදිර ජීවිතය ගෙවුණත් එ බිරහසට විසුදදුන් හොන ගතයක් හිත ඇතුළි තිබුුණා එකනි සාරාණවලට ඕවුන හොද කලාවට යමුණ තන්න දන්න විදිට හාමුදුරවරුන් ගෙන් දන්න දන්නයගෙන් ඒ ගැන කුතු හලින් හිටිය ප්‍රශන තිබුණා පනස ගොඩක් දී තිවුණු තිවුණු සභාවත් තිබුණ කොඩි කාලෙදන් ගැම්ඹුරු කාරණා හිතන්න ක කියයාවත්තුරට ත් මේ නි්‍යාදිිට්ියය මොකද සමාදිිට්ියය මකද කියන ගන මට ආබෝධයක් තිබුනෑ ම හිතුව සම්මාධිට්ටය කියලා මේ හොඳදේකරන එක වැරදි කරන්න ඇතුව ඉන්නේ එක ම මතු අපි හොඳය කියලා අපි මහිතුව අපි සම්මාධිට්ටියය කියලා නමුත් ඇත්තටම ධර්මය ආබෝධයන පට තමයි තෙරුට මේ මිත්‍යාදිි්ටියයම තමයි කියන එක මේ මේ සත්තු මරන්නය වැරදි කරන්න හොඳ කරන කිවවට මිත්‍ය අධිට්‍යයක් කියල කවුරුත්කිවට හිතෙන. නැහැ ඒක තමයි අපිත් හිතන් හිටියේ. අපි මේ ලෞකික භොහමිය තුළ ප්‍රතක්ජන පපුහුදුන් බොහොමිය තුළ සම්මුතිය තුළ මිනිස්සු කියලදේ තමයි අපිත් ජීවිතය තුළ දැක්කේ පන්සිල්ට. අපි දැක්ක සත්තු මර්‍යපානාාති පහතාව බුරු කියන්න මුසාවාද සොරකන් කරන්න පතිනාදාන අපි දැක්ක මේ සුබ සුරාමේර අපි දැක්ක කාමිස් මිචාචාර නමුත් අපි හිතුවේ නැති දෙයක් තිේෙනවා අපිට ස අපිට ගිරිහුණු දෙයක් තිේෙනවා මේ ග දහම හරි ගැම්බුරුයි ඕක කියන බුදුෙනෙක් ෝනනි හැකිලමට පස්සෙ තේරුණ පස්සේ තේරුණ හැමමාගමින් මොක තියෙනනි කියලා හින්දු ඇත්තවක කරන මට පස්ස ධර්මය හොයලකොට තමයි තේරුණේ මේ බුදුහාමුදුරු උපදන්න කලින් මේ ඉති ඒවති පොත්වල තියනෙත් එහෙමනේ මහහාම ඇදේගත් පන්සිල් රැක්ක හෙමුණ ගට යොත් පන්සල් රකිලා එතක බ්‍රහ්ණයොත් පන්සිල් රකින හින්දු ඇත් පන්සිල් රකිනවා එතවට මට තේරුණේ එතකොට ප්‍රාවනාගේ කතවස්ත ත් ෙන පන්සිල් රැක්ක කියලා පංචසීලය බුදු දහමයි අතර කක්ද මේ තියන බුදුන් වහන්සේ කියන්නේ ඒකද ඒ ගන බුදු කෙනෙක් කෝර්න්න හැනේ හන්සියලවාගම් වල තියෙනවාන. නැහැ මට පස්සේ තමයි තේරුණ ඒක නෙම බුදු දහම කියලා මිට එහා ගිය දෙයක් මේක තියෙනවා. බුදුන් වහන්සේ පස්සව තවසන්ට පුබ්බේ අනුසුතේසු දම්මේසු කියල මහන මම පෙරනොකිවක් පවසමි කියල කියනව වචන තියන ලොක ගම්ඹර දම්ම චක්ක පවත්වන සූත්‍රේ මහා ගැඹු රක්තිේනවා එක තේරුම් ගන්න අමාරුයි මේක තවටික් හොඳින් බලනකොට තමයි තේරෙන්න්න ගත්ති මොකක්ද මේ තිපරි වට්ටම කියලා දොලොස් සාකාරය මොකක්ද මේ දුකේ මොකක්ද මේ චතුරහර සතය තිපරිවටන් දදසාකාරන් කියන වචනය හොයාගෙන ගිහම තමයි තේරුුණේ අපි ඉන්නේ මිත්‍යාදි්ටයේ මයිහි කියන එක ංචසීලයේ තුළ තියෙන්නේ දෘෂ්ටිියක් කියන එක සම්මාධික්්ටිය කියන්නේ සියලු දෘෂ්ටිිය වලින් මේ දෙෙනවා කියන එක අන්න සාරය සම්මාධිට්ටිය හම්බුනා ඒ හම්බුනා කියන්න කෙනෙක් ලොක ජයගන්නවා ඇත්තරම අපි මේ විදියට ඉඳලා මැරිල ගියොත් අපිට මේ දහම අවබතුනෙනහැ අපි මේ සම්මාධිට්්‍යය අබෝධ නොකරගෙන යම් කිසි කෙනෙක් මේ ජීවිතය තුළ මියලනම් මහා අපරාධයක් මහා කාලකන්නේකමක් මට දැනෙන්නේේ ඒ තරම් මං කරුමක් කාරයෙක් මේ ලොකෙ දැකලා නැහැ අන්දෙක් වගේ තමන්ගේ ඇස් දෙක තමන්ගේ අතින්ම වහගෙන ජීවිත් කාලෙමිඉන්නවා මැරිලයාන ලෝකෙ දකි නැතුව සම්මාධික්්‍යය දකින්න ඇතිකෙන අයහෙම කෙනෙක් එයාම එයාගැස් දෙක වහ ගන්නේ එය දන්නේ නෑ මංමයි ම ග්‍යස් දෙක වහගෙන තියනි කෙරා එයා බයයි සත්‍යට සත්‍යතු තියෙන අනිත්‍යය දුක්කයනත්මයි යඒ හංගනවා මැරිච්ච කියන දැක්වෝ ඒක මගාරෝ දුකතියනත මගාරිනවා මැරුණට පස්සේ කියනවන දැක්කද අ ජීවත් වෙලා ඉන්නකට අ ජීවත්වලයින්නකට දැක්කේ නැද්ද අ මහල්ලෙක් ලෙඩෙක් මලකාදක් දරුවෙක් මෙ මෙ දෙැක්ක නැද්ද කියලා හනවනි මේකට හොඳ වචනය ඇත්තිය වා තර හඳ වචන ඇත්තිය ෙන අයකට ඇති ඇත්තටම මේ සත්‍ය ලෝක පරම සත්‍යයක් තියෙනවනි අප අන්දකාරය හිටියට නොදන්නකම තුළ අවිද්‍යාවතුල හිටියට එ කවුරුත් පලි නැහැනේ තම හිස මත තමාතම සැමනන කෙලර ගම වනිසු කියනවාගේ එක මගේ ජීවිතට වග කියන්න ඕනි මමනි. එතකට තමන්ට කවුරුුවත් නෑනේ තමන් විතරන තමන්ට පිහිට වෙන්නව ඉප දුනත් තනියම මැරන්නේෙත් තනියම ආවිත් තනියම යන්නෙත් තනියම ම අපපු ගමන තනයම යනකොට කොහෙද පිරිසක් කියන්නේ කොහෙද කෙනෙක් තාව කෙනෙක් එක් යන්න පුළුවන්ද මේ නිවන්දකි නවත් තුළුවන්ද බන් තනයෙන් හපැ සල්ල පච්චුඋපන්නං චයේ දම්මාන් තම හිස මත තමාතම සෙවන ලැනේ මේ තමන්ගේම අතින් කෙරෙන්න්න ඕන දෙයක් සම්මාධිට්ටියය මොකක්ද කියන එක සත්‍යය සත්්‍යයම කක්ද කියන එකයිසිියල්ල එකමයි මේක තියෙන්නේ චතුරා හර සත්‍යය තුළයි දේදසාකාරය තුළයි මේක තියන්නේ දම්ම චක්ක පවත්වන සූත්‍රය තුළයි එක තියෙන පුබ්‍ය අනුසතතු දම්මේසු කියල බුදුන් වහන්සේ පෙන්නන්නේ චතුරා සත්‍යය දොලස් ආකාරය ඒ හරියට කවුවාට කෙනෙක් ගලපගත්ත හොයාගත්තත් එයට හම්බේන නිවනයි පරම සත්‍යයි පරවාර්ත සත්‍යය පරම සත්ත්‍යය තමයි නිවන කියන්නේ ඒ අවබෝධ වෙන කියන සම්මාධීට්්‍යය ඒ ආරය සම්මාධීට්ටිය කියන්නේ සොෝ අන්තත්වමයි නැවත් උපදින්න නැහැ ඉප දුනත්නැත්තං අත්මහතයි. උපදින හේතු නෑ මේක ප්‍රත්්‍යක්ෂයි ඒ කෙනට සාන්දිිට්ටිකය කෙනාට දැනෙනනවා මේක සත්තික ට අවබෝදධ වෙන යට පේන හැමදේම සත්ත්‍යය පේන ගන්නවා අබෝදදුනම්. දුනහමට කිසිම දෙයක් අය කවරුත් කියන්න වශචනය එයාට මක ප්‍රත්්‍යෂයි දව මොන පොත්වල මොනධපත්වයට වැඩපුත්නෑ පොත්තල දිබ්බට මුකිම දෙයක්යටට අදදාාලන ය ප්‍රත්්‍යක්ෂ ඥානයක්යට පිහිට නො ඒක විදි ිච්චාවන සැකේනෑ සැකේ දුරුවේ නවා ඒ එනහැ ඔය පරාමර්ශනය අන්තයක ඉන්න කෙනටයි පරාමාර්ශ්නය තියෙෙන අන්තයක ඉන්න කෙනාටයි සිතු විලි තියෙන්නේ හොන්ද නාරක කියන අන්ත දෙකම මික්‍යදික්්ටිකයි ඒක තේරෙන්නම් චතර සතතියම තේරෙන්නවා ඇතර මේක තේරුණු ඒකෙන එකන සතරහ පා එමි ඒෙන සෝවා ඇතර මේක තේරෙන් නැති කියන එකත් සාදාාව ඒක තේරෙන නං යට දයි අහන්නදේකුත් නැහැ යසිියල දන්නවා නොදන්න තාහ කහගන්න වෙනවා පරතව ගෝෂය වන වෙනවා. ඒ සුතව තාර් ශාවකයාමටන සත්‍යඥානයේ තියෙන කෙනටන කෘත්්‍රඥානය තියන සත්‍යඥානය තියෙන කෙනාටයි කෘ්‍රාන පැන වූවේ සත්‍යය දන්න කෙනාට දර්ශනය දන්න කෙනට ධර්මය දන්න කෙනාටයි බෞද්ධෙක් වෙන්න කොලාාගෙන්න්නේ. සෝ දම්ම පස්ස ති සෝමන් පස් වට ධර්මය දකින්නටයි බුදුන් හම්මුවවෙන්නේ බුද්ධ කියාන රූපට නෙමේ බුද්ධ සභව අප අතරම තියෙන අපි ගාමතියෙනවා භස්භාදහම වගේ ජීවමානයි සතය තුළයි එක තියෙන්නේ සතය තුළ ගේ මනසපත්වෙන බුද්ධ ස්භාවයට බුද්ධ ස්භාවක න සිතුවිල්ලේ තියෙන අර මෙත්තා කරුණා බුදිතා උපේක් අභිභවාග මහා උපේක්ෂාවටය නවා එතන බුද්ධ ස්භාවිතයවා හැබ මේ වචනවට හිරවෙන කැරට ගඩක් කමාරුව නොම එක තේරුම් ගන්න වචනවලට එයාහාගේ තීක්ෂණ නුවනක් ෝනි මොකත්ත මේ කියන්නේ න බුද්ධහක් ෝන මෙතන යෙන් ඕොනි කුතුහයක් කුතුහලයක් තියෙන කෙනාටයි කුතුහලේ විසඳගන්න හැකි අවත්යෙන්නේ. ඒකෙනාටයි ඕනකමක් ඇතිවෙන්නේ. ඕනකමක් නැතුව කිසි දෙයක් මේලෝක වෙන්නේ නෑ චන්දන් ජනීති වායමුතිය විරියන් ආරහතය ිත්තම් පක්ගඥාති පදා චන්දයෙන් චන්දයේ චන්දයේ නැතුව දෙයක් වෙලිනෑ කැමැත්තක් ඕනි ඇත්ත දැනගන කැත්ක් නැතිකෙනට ඇත්ත දැනගන්නන වශචනය කියලා හිතන කෙනට ය ගැ හිතන්නෙත් නෑ. හය කාල බිල ජොලිය ඉඳල ොහේ මැරල ලනවා එයා හිතන පුංචි සැපේ පුංචි ජොලිය සදදා කාලිකනයි එයට දුකමයි උරුම වෙන්නේ දුකමයි උපදීන්නේ දුකමයි හටගන්නේ දුකමයි නැතිවෙන්නේ. ඒක චතුරාර සත්‍යය තුළයි තියෙන්නේ. සමුදේකනෙ දුකමයි දුකමයි හටගන්නේ එක නිරෝදේ දකිනවාවන ය දුකම දකිනවා නැතිවෙන්නේ දුකමයි කර. පවතින්නේ දුකමයි වර්තමායකර දෙෙකුත් නැතනත් දුකමයි ටගත්තේ දුකමයි හටගන්නේ. වාඩියුුණොත් දුකයි ටිකක් කලායනකට පිටිපසරේ දෙෙනවා නිත්‍ය ස භාවය ලොක තියෙනවා නැකිට හම දුකයි ටිකක් කලානට කකල් දෙකරේ දෙෙනවා ඇවිදින්න හිතෙනවා ඇවිදිනකට දුකයි ටිකක් කලායනකොට කකල් දෙකරේ දෙෙනවා ආයි සැත පෙන්න්න හිතෙනවා සැතපුනාට ඉන්න බෑ දවසම සැතපිලා දුකයි නැවතත් හිටගන්න හිතනෙන ොකදම රිය්ූෝ අපිට වෙලා තියෙන මොකක්ද. අපි කොහොමද මේ ඉන්නේ දවස පොත්වන්නත් බෑ අපිට දුකක් නැතුව. අපිට මේක මග රෙනවා අපි මේක හිතන්නේ අපි හිතනි සපක්තියනවා කියලා නමුත් අපි හතර වියවම දුක්වෙදිනවා. අපිඒලාකට නැකි ටිනවා වෙලාකට වාඩි වෙනවා වෙලාකට හිට ගන්න වෙලාට නිදිදීගැනැයේ දුක්කයිඉද. ඔයිරිය වුව ඉන්න බෑ දුකයි එහෙනම් අපි අපි ගාවතියෙන දුකමයි මේක අනිත්තැවලට ගලපල බලන්න ඕනි සිතටෙන හැමමාරුවයක් මොහොම ස්වභාවවත්තිය. මක් ගන්න කොට සැයි ක හිතන මටික් කලයකො ඒ දනකට ඒක සපක් ති බදක්න ව දුමක් ය ඒක සපයි කලා හිතනවා ඒයටමස ර ුම ල ු රියෝ මල් කරාව ගදුකාක් අ හතර ියව මාරු කරනේ තැඳු මාරු කරන තිට තමයි ඒක මදේ තමයි හැම දේටම තියෙන්. අ ගනි ෙ සල හ අදී නෝ දකින කෙනාට නිසාරය හම්බේනවා. ගේසිත සෝමනස්සේ ගිහි ජීවිතය සැපයි කියලා හිතන කියෙනා ගිහි ජීවිතය සැපක් කියලා හිත සප විඳන්න යනවා. හැ ඒ කෙනට වයිසට යනකොට දැනෙනවා.ගේසිත දෝමනස්සේ මේක සැපක් නෑ දුකහි කියෙන. ළමයි හදල උස්මහත්වෙලලා කල ම ගලාම ු බල මුර ුරොත් හදල වයිසට කියල ල අසන පවෙලා ඔත් හැන් වෙන කටයාට දැනවත් අන අපිඳපු සපක් නෑ. අන්න ගේ සිද දොමනස්සේටාව ඉපදුනා හෙතුනා තරුණවුණනා දැක්කනෑ සමුදය දැක්ක හට ගැනීම දැක්ක සැපයි කියලා හිතුවා. නමුත් ආදීනව දැක්කනෑ. මහන මම කියන්නේ නැහැ මේ සැපක් නෑ කියලා න මහනෙනි ආදීනව විසාලයි පුංචි සැපකට මහා විසාල ආදීනයක් මිනිස්සු ගෙවනවා ැකක් කරන්න ඕන සල්ල හම්භ කරන්න ඕන රස්සාවක් කරන්න ඕන ෘතියක් කරන්න නොන අසනී පයි කෙලා යන්න ඉන්න ෑ අන්න තු හිටවති රස්වෙන් දොට්ට දහනවා අසන ප තිබ යන්න ඕන ළම මේ කසනේබවනත් විදිමරගෙන බෙත් කරන්න ඕන ුව නැත්තන් කරරන්න නැහැ කරන්න උයන්න ඕනි අනේ දෙදයන මේ මනුසය ජීවත්වෙන්නම දුකේ යාට පේන්නේ යාටක වැහිලා අන්දකාය තමක් ගැස්තකෙන් ම වගෙන සැයි ක හිව කොමද. ව්‍යස්කවා ගෙන තියෙන ර තමන්ට පේනු දුක්කේ නන්නේ මේක මිදී මකෝනනේ අපි හොයන්න අන්න විදීම හම්න්න ඕ ඒ හොයන කෙනාට හම්බෙනවා ඒ කාන්තයි නියතයි බුද්ධර්මයා අදටත් එහෙමයි සදාතනිකව පවතිනවා සියලු බුදුවරු ෝකෙතයනේ බුද්ධහර්මය එක දධර්මයා ස්මතු කරගන්නේ බු මේ ලෝකෙ තියෙන ස්‍රබා දහම තුළ තියනෙ බුද්ධ භාවයමයි සියරු බුදුවර ලෝකට හෙලිකරන්නේ. එකම පටිච්ච සමපාද ධර්මයමයි සියරු බුදුරු දේශනා කරන්නේ. එකම චතුාර සක්්‍ය දේශනයි සියරු බුදුවරු දේශනා කරන්නේ. අනාගතය පහලන බුදුුවරෙක් දශනා කරන්නේ අදමිය තියෙන චතුාර සත්‍යමයි අද අපිට නිව දකින්න බැරිනාම් මාර්ගයට එන්න බැරිනං හිට අපි ඒක ලැබෙයිද. අනාගත අපි බුදුනත් ලැබෙන්නේ අපි අන්ද ගොඩේමයි කවද දෝක ලැබෙන්නේ මනු සාත්ම පෞ්කර යනවා ඒක නිකං හරනයා බාල ගිරි දෝසය වගේ අදන මේ හිටකකි ආත්මි අතර තල්ලුකර යනවා කවදද ලැබින් කවදාවත් ලැබින්නේ. මහා දුකක වැටි වැටියාව. අන්දකාරලෝ ක මහා ගෝර සසරේ ස්වභාව මහමෝ මෝග අන්දකාරය ස්වභාව වට දැනන්නේ. ට තේරෙන අදිිනව පේන තික්ෂණ නුවනක් නෑ විනි දකිළ නුවනක් නෑ සතහගෙන්දින දුක පේනෙ නෑ තමන්ගේ ස්වභාවේ විඥාන ස්භාව සතාගේ විඥානය ස්භාවය එකම සමාන බව තෙෙනෙන්නේ සතහටත් කෝට්ටක් අර ගහන්නයවා තමන්ගේ හිතේ සතෙක්කන්නන ඒස් ගහනක ගහන්න චේතනාවටන චේතන හාම් භික්වේ කම්ම වදහනම් වදන්නේ තමන්ට මයි ගුට්ට කවදවත් තමට බෑපිට සතෙකුට ගහන්න චේතනාව චිත්තේ නී ඇති ලෝකයේ මේ සියල්ල සිද්ධවෙන්නේ චේතාව හර දම් දම් මේක ඇත්තට ැලුවත් කෙනෙකට තේරේ මනෝ පුබ්ංගවා දම්මා කියයනකට මනසමයි 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 සියල්ලම සිද්ධවෙන්නේ මනසිල්මයි. මනසින් විදුන තැන නිවනයි. චිත්තේන නී ඇති ලෝකේ සිතය හැදනු ලෝකේ තමන්ගේ හිතේ තියෙන ලෝකයේ ද අනික්්‍යනාගේ හිතේ තියෙන්නේ ල හි ෝකයක් ක ල්ල හ න ලෝක වෙන එකයාගේ ලෝකේ මග ලෝක දයාග ලෝකේ නෑ මට දැ ෙන දයක් අම ලෝක ම ලෝක අම්මග ෝක අපි දෙන්නග ලෝක න මේ ක් න එක් න එක්න ලෝක දදාගෙන සියදන ගත් යක්ක් ලෝකය අප ක් වා. මනෝ මේ ලෝකක අපි ජීවත්වෙනවා අම්මට ඉන්න දුවට අම්ම කෝල් කරනවා අම්මට ඉන්න දුව අම්ම කෝ අමට කෝල් කරන නමුත් අනිත්ගෙවලල දුවරු ඉන්න අනිත්ග්‍යෙවල්ලත් තයයි නොක කෝල් කරනවාද නෑ තමන් හදාගත්ත ලෝකේ තමන් දුක්කින්ද නවසකින්ඳවා මොකදද මේ කරුමේ මොකදද මේ කර්මේ මොකක්ද මේ සංකාරා මොකක්ද මේ අවිද්‍යාපච්චය සංකාරා අවබොධ කරගත්තොත් දැනේවි මේ කර්මයක්තියෙන ර මනිස්සු තන බදුන් සභාවය තුළ තියන එකක් නෙමින් එක මහා ගැඹරයි ගැමුරුත හැමතිස් පස්සට දාළම්මත්ක මට කතා කරන්න වවා. එක හේතුව මේ ගැමුර ටික කිව්ෝතමට තේරෙනෑ අම්මඩේ කල්ලාන්න බැහැ. තාම බ එක අඩක් කකිස්සරට තිබොත් තවාඩියක් අම්මට තියන්න පුළුවන් අඩි කකිපයක් ඉස්සරහට තිබොත් අමටේ හම් අම අඩියක් කියන තා කම්මට හම්බුවන්න සියල්ල අහිමි වෙන්නාට සියල් ලරුම වේ කියන එක මේලෝකයින සියලුමු ශාස්තෘුන් වහන්සේලා දශනා කළ තිේෙනවා අපි ධනවා ජේසු වහන්සේ පවාහෙම දෙේසනා කරනවා සියල්ල අහිමවෙන්නාට සියල්ල හිිවේ කියන වචන්නේේ බුදුන් වහන්සේ දේශනා කරනවා සියල්ල අහිමි වෙන්නාට සියල්ල හිමි වේ සියල්ල ැබෙන්නාට සියල්ල අහිමිවේ කියන එක අභි සංකාර මාර කියන තැන තියෙන සියල්ල අභිසං කරනය වවා කියය සිතුවවි ගොඩ ගන තුවිල් වලින් පංචයදනවා සිතුවවිල් වලින් සියල්ල රමරගන්න යනවා මගේ දේ මගේ ගෙදර ගේ මගේ ඉඩම මගේ වාහනේ මගේ දරුවෝ මගේ 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 ගෝ සියල්ල හිමි වුණා දැමකද වෙන්නේ දැන් දාලයන්න බෑ එයාටමකදද සියල් හිමියුණු පෙනාට සසිියල්ල හිමවේෙනවා කියන් මෑරණ පට සියල්ල හිංවේෙනවා අන්න හිමිකර ගත්ත නිසාම ඇහිමකර ගැනීමකුත්ෙන්න්නේ ිකර ත්ත නැත්න් අහිමිකර ගැනක් නෑ සියල්ල අහිමිකර ගත්තාට සියල්ල හිමි වෙනවා කියන්නේ ඕකේ අනිත් පැත්ටෙනවා. හදවතින් සියල්ලම තමන් ගෙනමයි තමන් කිසි දෙයක් අරිතිකර ගන්නෙත් නෑ තමන් නිස්්හරණට යනවා පුොද කලාවානේ කට යනවා සියල්ල ත භික්‍ෂූන් වහසේ කියනවගේ මට මේ පාත්තරෙත් නෑ මටම චීවරෙත් නෑ යන යැන තැන මම නිගන්ටෙක් හිගැන්නේ. මට මොකුත් නෑ අන්න සියල්ලා හිම වුණනා අන්න සංග කියන්නේ ගැඹුරු තැනක් සංගරන් ඒ කෙනට ඇස් දෙගෙන්ග රූපයක් බලල ලස්සන විඳින්න බෑ සංගතය නෙතන සින්දුවක්කාහල මිහිරි විඳිනවන රස පටිසංවේදනාවට එනවනක් රස සංවේදී බුදුන් වහන්සේ පවා රස සංවේද. නමුත් රසන පටිසංවේදී රහතන් වහන්සේ නමක් භික්ෂුවක් කියන්නේ සංඝ්‍යා කියන්නේ සංගයා වෙන්නේ හිය කුුණත් සංගවෙනවා කොහොමදේ එයා රස විඳින්නේ රස පටිසංවේදනය කරන්නේිනේ පස්සේ හම්බා යන්නේ ඒ අල්ල ගන්නිනේ රසය දැනි ච්චලලා. දිිට්ටේ දිත්ටමත්තන් සුතේ සුතමත්තාම් මුතේ මතමත්තා වි්ඥාතය වි්ඥාතමත්තාල් දැනම් දැනීමක් පමණයි. අන්න සංඝය කෙනෙක් ටව එකේයන එකේ එයාට ඇල්මක්නැත්හං එයාට ඒකෙ තියෙන කිසිම අරයක් දැනෙන් නැත්ත අන්න සංගක්. එතන කෙනෙක් න ය සංග ය සංග ගොඩේ වෙන්නේ අන්නන්නේ හමයි සංගවෙන්නේ සගවෙන්න ජීවරේදා ගත්තට නෙමයි සංගවෙන්නේ ආයතන හයෙන් කිසි දේකට ඇලෙ නැති කෙන සංඝ බුදුන් වහන්සේ පණවනවා ත්‍රිපිටකේ ගත්තහම මජජිමණි කාය ගත් හම ස ධම්ම සංගි කරන්නේ ගත්තාවම සංගහොඳර ගක්ගහ කල තියෙනවා සංගපනවන්නේ කොතනින්ද ඇස සංවරයේ සංඝයන්නේ සංවරයේ සංගයායින්නේ තු සංගයා ඇස සංගවරය කියයන් හිමින් ඇවිදින එකක් කොත් එහෙමක්න සංවරය කියන්නේ රූපත් බලල ඒරූපේ විඳින් නැති විඳීමත් දැනෙන් නැති ඒක හරයක් නැති අන්නේ පටි අඩ දකිනවනන් කෙනෙක් පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමී අන්න එතන සංගන්නවා පටිසංකා යොනිසෝ පිින්ට පහතම් පටිසේවාම අන්න දහනයවල දැනවා මේ අර අර අරුතේදකලා යෝනි සුම්මන සිකාරය තියනෙන එතනමයි අපි ජටා සත්‍රය බලුවත් අපට තේරෙනවා අන්තෝ ජටා කියැන ඇතුළේ සිතුවිල්ල බහි ජටා කියැන එලියල් ලෝකකි අන්තෝ ජටා කියැන ඇත්තු ලෝක. අන්තෝ ජටා බහි ජටා දෙෝ දේවි කෙනෙක් අහනා කැ ප්‍රශ්නකන් අන්තෝ ජට බහි ජටා ජටාහි ජටිතා පචා තකුච්චම ගෝතෝ මී කෝයිමං විජටෙ ගතක් අවත් ගෞත මෙයන් වහන්ස මේ මේ මහා ප්‍රජාව ඇතුළෙත් අවුල් පිට තෙත් අවුල් ඇතුළෙත් ගැටයක් ගැහනෝ පිටත් ගැට ගහෙනවා මේ මහා ප්‍රජාවවුලෙන් අවුලට පත් වෙලා දුකකට වැටිලයින්නවා කවුද ස්වාමීනී මේ ගැට ලියන්නේ දැ බුදුන් වහසේ කර හ උත්තරයක් දෙවා සීලේ පටිච්චාය නරෝ සපං්යොච්චිත්තම් පඥ්ඥන්ත භාවයක් අතා අපි නිපකෝ භික්කු කෝීමන් ජතය ජට. සීලේ පටිච්චාය කියන්නේ සීලේ පටිච්චාය නරෝ සපං්ඥොම පංච සීලේ නෙමී. සීේ පටිච්ා නරව නරෝ කියැන ික්ෂෝ භික්ෂ කැ සංගයා. සීලේ කියන්නේ අර භික්‍ෂුව රකින සීලය ආර කාන්ත සීලයයි. ආරිකාන්ත සීලේ කියන්නේ අර ආයතන හයේ නිදුුණු සීලයි. ආතහායන හැදෙන්න්නේ උපාධානස්කන්දේ උපාධානය කියයන විඳීම් හැඳ දැනගන පංචස්කන්දේ පංචස්කන්දේ උදේවවැදකීමයි නිවනට කරන්න තියෙන් අන්නේ එක තමයි භික්ෂුවට පනවලතිය ඒක තමයි භික්ෂුව රකින සීලේ භික්ෂුව රකින සීලේ තුළල ප්‍රාගකල කතා කරනන ඔන්න අරමුණක් කියනවා ඉස්සර කුරුල්ලක්කින්නවා දැම් මේ කුරුල්ල කියනද බාහිරදයනවාවද බාකුල්ල තම කුරල්ලක් කියලා නෑ තමන්ගේ හිතේ හටගන්නන්නේ කුරල්ල කුල කියන්නේ තමන්ගේ හිතේ ප්‍ර්ඥප්ති නාමයක් ඒක බාහිට අයිති නෑ චිත්තේ නීහතුලක මෙ මේ සිතේ ඒ හට ගෙනතින් කුරුලකයාදේ. හැම දෙයක්ම ඇඳවේවා තමගේ සහ තියෙන පුටුවවේවා ගාවේවා දැමදමුලා මෙය හැමදේම හිතින් පනවගෙන තියෙන්නේ. හිතින් හදාගෙන තියන්නේ බහිරේම දේව නෑ හිතින් හදාගෙන මනුවමෙන්ි ජීවත්ව වෙන අපට ගොඩත් දෙවල් හදාගෙන ඒකමයි භව කියන්නේ භව කියන්නේ ගොඩක් දෙවල් හදාගත්ත නිසයි ඒ අත් සිතේ තියෙන්නේ. ත්ත නමී ඇති ලක ොලයි බවයක් යෙන වය තුොයි උපතයි මරණ ඇති. එහෙමනක් ඒ සිතේ උපතය මරණ තියනි. එහෙමන ඒ සීලේ රකින්නේ කවුද ඒ සිතේ මිදෙන්න්නේ කවුද එ එන සිත දකිමි ඒ සිතෙන් මිදෙනවා. දැම් මේ සිතට අරමුණක් කෙනවා. ඒ අරමුණ ජොනිසෝ මනසිකාරයෙන් දකිනවා. දැකලා ඒ අරමුණ සිත මුදවගන්නවා. අන්න භික්‍ෂුව අන්න සංගය සංග කෙන. එතකට ඒ කෙනාරක් කියෙන සීලට ඒකට කියන්න උපාධානස්කම් දෙෙන් මිදනවා. ඇයයිඒ උපාධානය කියන විඳීම් හැඳරීම් දැනගැනීම ඒ අරා එන්නේ උපවේදන සංඥ සංකාර විඳීම් හැඳනින් දැන ගැනීම ඔස්සේයි එ මේක විින්දෙත් නෑ හඳුලගත්තා සත්‍යස්භාව ඒකයි බාහිරත් නෑ අන්න දැනගත්ත සත්‍යය ප්‍රජානාති පරජානාති අන්න ඒ කෙනා එනාරමුණින් මිඳුණ. එක අහරමුණක් එක සැලා භික්්ෂෝවිදෙන් නඕ. භික්ෂුවට තමයි දෙවනනි අරමුණක් මි දෙන්න පුළන්ගන්නේ. අන්නේ භික්ෂුවට දවසට අරමුණ කියද්ද මි දෙන්නේ එතනයි දියුණුව තියෙන අධාත්මික දියුණු ලබන්නේ මයි. එහෙමල අන්නේ භික්‍ෂුව තමයි සීලේ පටිච්ඡාය කියන්නේ අර අන්තෝජටා බහිජටා ගැට ලිියන්න දුකෙම් මි දෙන්න මෙන්න මේ භික්‍ෂුව. ඒ භික්ෂුව සීලේ පටිච් සීලේ පිට ලතින ආර කාත සීලයේ පංචුපදනස්කඳින් ිදෙන සිලේ න නිවන්ද කියන කෙනෙක් තමයි භික්‍ෂුව කියන්නේ නිවන්ද කියන කියෙනෙ සිතින් මිදෙන. ඇත්ත දැකල යථාර්ථය දැකළස් යතාාර්ථය අවබෝධවල ලෝකෙෙන්මිදලා ලෝකෙම ජයරගෙන අම්මරණීය සදාාතනික සුවයක් විදිනවා. අන්න නිවන්සුවය කියන එකෙනවා. ඇත්තටම මෙන්න මේ භික්‍ෂුව මේ කතා කරන භික්‍ෂුව. මේ කතාකන උපාරස්කන්ද උදහය දැකින භික්‍ෂුව. සීලේ පටිච්චායේ නරෝ සප්ඥො පංච සීලනෙමෙ. සීලයේ පිචාර කාන්ත සීලේ නරෝ සපන්්ඥෝ මෙන්න මේ නරෝ සපන්්ඥෝ මෙන්න මේ සප්ම සමන්නාගත භික්‍ෂුව සිල්ේ පටිච්ය රවපන්න චිත්තම් පඥ්්‍යන්ත භාග සිත්තාත් ප්‍රඥාවත් වඩයෙන් වැඩෙන අමේ භික්‍ෂුවගේ. ප්‍රඥාව කියන්නේ සිතුවිල්ල අනිත්‍ය දකින එකයි. ප්‍රඥාව කියය සිතුවල ැන වී ානේ මේ දැන් හඳන ගත්තා හඳු ගත් සිතුවිල බොරක් කියය අනිත නක ප්‍රඥාව ගැන ප්‍රඥාව කියනන්නේ දැනුවකට නෙම. ප්‍ර්ඥාව මේ ධර්මය තුළ ප්‍රඥාව කියන්නේ දැනුමකට න ප්‍ර්ඥාව කියන්නේ ලෝකෙ පරම සත්‍යය දකිනකට. ම සත්්‍ය කියන්නේ අනිත්‍ය දුක් නාත්ම කියෙක සිිත්තේ සිතු විල්ලෙන් දකිව බාහිර ලෝකෙන්නේ බාහිර නිවදකින්න බෑකාටවත් නිවන්දාකින්නේ චිත්තය හරයි සිතන් විඳුණු තැනයි නිවන තියෙන් අපි චිත්තවීති ගත්ත සම්පටිච්චාන සංචීන ජවන් 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 කල පෙන්නන්නේ මේකම කතාව ජවන් හතක් කියල පෙනෙනන ඒ ඒකම කතාව ඒක තුළ තියෙන්නේ උපාදානස්කාන්දය සංඥාවට විතර්ක කරන ද ජවන්චයා ඒ ක පංචු පාදස්කන්දය කියන්නේෙ. කුයි පත්ේෙන්ගත් එකම කතාවයි තියෙන්. සල්ේ පටිච්චයි නරෝසපන්න අන්නේ භික්‍ෂුව චිත්ත පඥ්ඥන්ත භාව සිතත් ප්‍රඥාවත් වැඩි නොය භික්ෂුවගේ. හැයිඒ වැඩිනා කැනකද එන එන අරමුණ මි දෙෙන ඉස්සල්ලම භික්ෂුව කරන්නඕන එකයි. දවසට භික්ෂුවට පනවන්න පුළන් එක අරමුණකින් මිදන්න. දෙවනි දවසට දෙකයි. තුන්ගෙන දවසට අරමුණු තුනක් දවසට මිදන්න. හතර දසට අරුණන් හතරම් විදෙන් මෙන්න මෙම වැඩිරගෙන යන ගමක් තමයි භික්‍ෂනාන්සය. භික්ෂුවක් පැදිවවෙන්න නම් ඒ භික්‍ෂුවක් කියන්නේ. සබබ දුඛ නිස්සරණ, නි්භාන සච්ච කරනත්තාය. දුකීම් මිදීම සඳහා සබ්බ දුක්ඛ නිස්සරණය සඳහා. සබ දුක නිමාන් කාසාවත් ගහෙ ඔයි කසාාවත මට දෙන්න ස්වාමීණී. මෙන්න මේ අරමුණුමන් දකිනවා. මට මිදෙන්න්න ඕනි ස්වාමීණී මට ඔය කසාාවත දෙන්න. සබ්බ දුක්ඛ නිස්සරණ, නිබ්බාන සච්ච කරනත්තාය නිවන් දැකීම අඔබත කරගැනීම සඳහා. ඉමං කාසාවත් ගහෙත්වා ඔය කසාවතමට දෙන්න ස්වාමීනි පබ්බජ්ජාය පැවිද්ධ ඕනි ස්වාමීණි ගිීජවිතය අමාරුවයි. අනුකම්පාය උපාදාය ස්වාමීනේ මට අනුකම්පා කරන්න මෙන්න මේ වචන කිව්ොත් ඕනව භික්ෂූන්වාසනම පැවිද්ද දෙන්න ඕනි. මේ ශාසනයේ විනය තුළ බුදුන් වහන්සේ එක අනිවාර්ය කරලතියනවා. කවුරුවෝ ඇවිල්ල මෙන්න මේ වාච්‍ය කිව්වොත් මානෙෙන ඔවුට පැවිද දීුතුයි. පහර ැරිියොතඒ ික්ෂ ක පැක්තිේ නවා ඒ නිවන තමයි බුදුන් වහන්සේ උත්තර තර කොට සලකන්නේ එයාටඒ පැවිධානිවාරෙන් දිය යුතුමයි භික්‍ෂුව යඋප සම්පා භික්‍ෂුව තුළ තියෙන සීලේ තුළ එක තැනක ඒක තියෙන ය ව යුතුමයි ඔහු පැවිදි යුතුමයි ඔහු මේ අරමුණවලින්මිිය තුමයි ඔහුකි සිත සකස් වෙලා ඔහු සියල්ලෙමි දෙනවා එක අරමුණනක් මිදු නොත් කෙනෙක් අනිවාර් එම බුදුන්හසේ පෙන්න්නනවා උපා ැනස්කන්දය දිගට මිදෙනවා ඒ කෙනා මුලින් වීර්යකින් කරන්නේ එකයි පංචි ඉන්ද්‍රය ධර්ම කියල පෙන්නන්නේ සද්ධහකයන මේ සත්‍යය දකින කෙනා සත්‍ය අවබෝධ කරන කෙන සද්ධාව කියැන සත්‍යය දකිනවා සද්ීර් ඒකට වීර්ය ගන්නවා එන අරමුණ දකින්න සද් වීර් සතිය ඒ අරමුණු ප්‍රමාණය එන්නෙන වැඩිල ඒ සතියක් වෙනවා ඒ සතියක්තේ නවා ඒ අරමුණු දකින්න සතිය ඕනි ද්ධ වීර සති සමාධී අන්නේ තුළ මේ එන එන අරුණු දකින අනිමිත්ත සමාධිය එනවා අනිමිත්ත සමාධය කියන්නේ සමතය පිහිට නිමිතිකත සමාධයක් නෙමයි උස්මදයා බලා ඉන්න එකක් නෙමින් සමතය වඩන එකක් නෙමේ නිවන් දකින්න බැහැල් ඒ සමාදිය නිවන් දකින නම් අනිමිත්ත සමාධියය ඕන නිමිතිගත සමාදිය නෙමේ අනිමිත්ත සමාධිය තුළ අන්න අර අන්නරකේනක් සද්ධාව ඒ දකින සත්‍ය දකින කෙන අරමුණු දැකලාගෙන් මිතෙන්න්න යන කෙනාට තමයි. ඒ වීර් අරමුණු දකින්න ගන්න වීර්ය. සද්ධ වීරය සති ඒක දන්න දන්න සතතිය සමතයතින් ගන්නවා ඇතට සතිියක් ෝල. සද්ධා වීර සති සමාධය එක දකින සමාධයක් තිේෙන. අරමුණු දකින සමාධය. සද්ධවීර සති සමාධී ප්‍රජ්ඥා අන්නේ ප්‍රජ්ඥාාව වැඩෙනවා. සදධාවේ ඒ හරහයි ප්‍රජ්ඥාව වඩෙන්. සද්ධ වීර සති සමාධ ්‍රතිිය. සද්ධ වීරය සති සමාධි ප්‍රඥයක්. ච ඉද්‍රිය ධර්ම ඉන්්‍රියක් විදිියයටට ඒ කෙනාගේ ඇඟ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා එක අඩි අක්තිබ්බොත් මේ ධර්ම මාර්ග කෙලවරටම ගිහිල්ලයි නවතින්නේ මොන ආත්මදි කියනෙ කදාල නෑ උපදින මොන මනුසාත්මික දෙහරි අර කළුවර කාම්බරේ ලයිට් එක සවිච්ච කම්බුනොත් භික්ති අල්ලාල යන නුස්සයට මනුසාත්මය ලැබෙන කියන කලුවරකාම්බරේ සවිච කම්බ වෙනවා හැ ශිච්ච කම්බු නැතැන් දන්න කාම්ර ඇතුල මොවත්තිය ක ගොඩාත් දෙවල්තීරා. සුච්චක ොන් කන්නන නුසාත්මයක්කනිස සසර සැරිසරනවා කියන්නේ අපි පූදුන් මනු මේ කියන ලෞකික භූමිය තුළ මැරිමැරි උපදින කතාව තුළ පෙන්න්නන්නේ කර්මය තුළ පෙන්න්න ඉපදීපදී යන කර්මය තුළ පෙන්න්නන්නේ අර කළුවර කාම්රේ බිත්්‍යයට යන එක. කලුවර යන්නේ අවිද්‍යාව නිසා මැරි මැරිප දෙනවා මැරි මැරිපදවා කියලා පෙන්න්න නවා හැබයි ඊට පස්ස පෙන්න්න නවා මනුස්සාත්මකද සුච්චක දැම්මොත් කියෙනෙක් ලයි් එක වැටෙනවා අවිද්‍යාවට විද්‍යාලෝකයේ පහල වෙනවා මොන ආත්මදිහරි නිවන් දකිවා. මන බුද්ධ ශාසනයක හරි කවදාහරි කොයේ දි අරිමි එක කරන්නවා. ඒකෙනම් මහා සේෂ්ටයි ඒකෙන තම එතාම් දෘවි මහා පුරුෂෝඒෙනම් මහා ශේෂ්ඨ මහාපුරුෂයෙක් මනුසාත්මයක් නැතුව මේ කරන්න බෑ කවුරු හරි කෙනෙක් මේකට වයසක් නෑ වයසක් මේකට පුංචි දරුවක්ක අවුදු හතේ දරුවෙකුටත් මේ එක කරන්න පුළුව වුදු අසුව කෙනෙකුටත් මේක කරන්න පුළුවවා හැයි මනුසාත් මේය කොච්චර වැඩ තිබුණත් ළමයි කොච්චර හිටියත් මොන ප්‍රශ්න තිබනත් කන්න නැතත් කකුල නැතත් මොනව අතිබුණනත් මනුසෙක් මේක කළ යුතුමයි කැ බුදුන් වහන්සේ කියෙනවා එහම නැතිවනොත් ඔහු මහා කාලකන්නේ. ඔහු මහා කරුමක් කාරයෙක්. ඔහුට කරුමේ ගවන්න තියෙනවා සසර යන්න වෙන. ඔහුට දුක් විඳන්න තියෙනවා. දුක් විඳන්න වෙනවා. මේ සුගති පරාේ නැතිකෙන ඔත්සක්ග පරිාාවම නැති කෙන. කවදාවත් මේ මනුස්ස ලෝකේ ගියා කියනෙන් මහපාපයක් ඒකඇන ඊගාට මනුසත්මලවේද කියන් දන්නේ. දෙවියන් සුගතිය කියන්නේ මනුස්ස ලෝකට කියලා පැහැ දිිය වධර්මය තුළ තියෙනකටත් පේනවා. ඇයි දෙියනේ දෙවියන්ට සුගතියට නම් මනුස්සලෝකට කියල සුවිච්චක දාගන්න ඕනි. ඒතුළ ඔවුන්ටත් ඔවනුත් මැරෙන ඔවුදදුකේ වෙනවා. ඔවුන්ටත් තියෙනවා ඒක විනාසේ. නමුත් සම්මා දිට්ටික දෙවවරු මේ සුවිච්චක දාගත්ත දෙවරුඉන්වා. අ ඒ මනුසුලෝක කෙන්දා ගත සවිච්චකක් තියෙන්නේ මේක වැටෙන් නෑ එක අන්නේ ඒගේ මේ මොන ආත්මක ගියත් එය නිවන්නේ කෙලවර කරනවා මනුසාත්මික තියෙන වටිනාකම දන්නවන ඒ සම්මාධිට්්‍යියයේ වටිනාකම දන්නවන අන්නේ සම්මාධීට්‍යය කෙනෙක් හොයනවා මකක්ද මේ ආරය සම්මාධිට්්‍යය කියලා අන්න සීලේ පටිච්චාය නරෝ සපන්න නෝචිත්තම් ප්ඥන්ත භාවයක් ආතාපි නිපකෝ බික්කූ ම් ප්ඥන්ත භාවයයක් සිතත් ප්‍රඥාවත් වැඩුණු මේ ආතාපි නිපකෝ බික්කු කෙස් තවනවර ඇති භික්‍ෂුව ආතා අපි නිපකෝබික්කු කෝයි මං විජටය ජටා අන්න මේ ජටා සියල්ල මුද ලිහෙනවන්නේ කෙනා කියලා බුදුන් වහන්සේ ජටාසූත්‍රය පැහැ දීීමම දෙසන එක සූත්‍රය ඇති නිවන්දකින් ඔය ජටා සූත්‍ර ඇති නිවන්දකි සුත්‍ර ගන්නනාවත්තියෙන අසු හරදාත්වයන එකයි ඕන නිවන්දකිින් පොට්ට පද සත්‍රය ගත්තොත් ඒකද ප්‍රීසු සුකුම සච්්‍ය සංඥ්‍යාව හ ධර්ම දේශනා කරතයකි පැයගන එක සුත්‍රැ කල්ලන්න පුළුව ඒක සුකුම සච්ච සංඥාව හැදෙන හැටි කතාකරුත් මෙ මේ පැය ගනන් කතා කරතෙ ඒක වෙනම මත්‍රකා නමුත් එක මධාර්මය විවිධාකාර පැතිකඩයන් නොස්සේ බුදුන් වන්සේ විධාකාර අයට දේශන කරපු දේල්ල එකතු කල හදපු පොතක්තමයි ත්‍රපිට කේක ඔක් මෝන නිවදක මු ත්‍රිපිටකේ ගැ කවරුත් නිවන්ද කක ගලන්ට ධර්මය තියන ඒ අල්ල ගැ තියෙන ඒ දැනුම කියන අල්ල ගැනීමෙන් ගැලවෙන්න බැරවුණනොත් ත්‍රිපිට ගව බෝධයීම නිියවන්ද ඉන්න බදාවක් කලා මාර සංඥාවක් බවට පත්වෙන ඒක මාර් සංඥාව බවට පත්වෙන මට මාරෑ කතාහරැ ගියවත් ගොඩක් තියෙන කතාර කොමදෙස් කන්ඳ මාර හැනන්නේ කොහොමද ලේසමාය හදනන්නේ කොමද අිසන් කරමර දන්නේ කොද මාරමාර හැදන කොමද මේ කියන දෙව උත්තමාල මම දවසක් වැඩක් කලා වැඩ අති සාර්ථක වුණා මම ගොඩක් සතුට වනා. හබ මේ සතුට අස්සේ මගේ යෝනිසෝ මනසිකාරය වැඩිලා මොකක්දෝ දේකට ධර්මය වැඩිලා මට හිනා මට දැනුනාා මේ මාරයා කියලා මට දැ මේ හරි යනවා කරන ඒ වැඩේ හරි යනවා හරි යනකොටම මි හිත කියනත් දැන් ඔන්න සතිය ගෙලිුුණා දැන්වුන සිතු විරියස්සවා දුවනෝ දැන්වාට අරමුණු අල්ලන්න බැරිවිෙනවා ඔයා මාරයා හලා යිතියෙන්නේ ඔය ඔයාට හරිගයාා නෙමේ ඔය මාරයා ඔයාගේ ජෑග්‍රහණය කියන්නේ මාරය කියල මම මගේ හිතේ දැක්ක මාරය ඉන්නවා. මට හරි ගිය. හැමදේම හරියනවා. ඔක්කොම හොඳයි හබ මම දැක්කි මාරයාවයි. මගේ හිත ඇතුළේ අරු උකුස්සෙක් අහස උද ඉඳලා පෘතුවේදියා බැලුවවාම ඔක්කෝම පේනවා වගේ මට මාව්පේ නෝ බාහිරදම් බලනො වගේ මෙන්න සිතුවිලියනවා. මෙන්න ඔයා නිවන් මඟ වැහෙනවා. මෙන්න අධ්‍යාත්මිකෝ පිරියෙනවා ඔයාට හැමදේම හරියනවා. බෞ්තික සැම්ප ක්කම හැම්ව වෙනවා.නොත් ය පිරිහිලා. ඔයාට සතිය පිහිටන්න බෑ අධ්‍යාත්මිකෝ පිරීහිලා මනුස්සෙකුට හරරිවා කියන්නේ ඒකතියන අබිසංකාරමාරවල්. ක්්‍රේෂ මාරවල ක්‍රේෂ මාරයායකට කැමති. සසර ගෙනියන්න මනස්සෙකුට සතුරවෙන් අරයුතු සසරයනවා. තන්නාව වැඩි වෙන. ආසා වැඩි වෙන. තෘෂ්ණ වැඩි වෙනවා. ඒ තුළ සසරහය දෙන්නේ මාරය ජයගන්නවා. ස්කලේෂ මාර්ෙස් කඳමාර් එතනතියෙනවා අබිසංකාරමාර් හැබැයි. ඒ දවසක වරදින අහැමදාම හරියන්නෑ කිසිව මනුස්සේකුට දවසක ඒ මනුස්සට වරදිනවා වැරදුුණු දවසට මට වැරදුනා. වැරදිලා ඒ හරිගිය සේරම කඩාගෙන වැටුණ. අන්නේ කඩාවැරනු මොහොතේ මම දැක්කා දේව පුත්තමාර. මම දැක්කා අන්නන්න දේව පුත්‍ර එක්කන්නවා මන්ද මගේ දැන් අර ඔක්කොම අමි සංකාර ඉවරයි දැන් මගේ මනකඩගෙන වෙටවුණ. ඇ මන තුව දන්නන්නේ ැම් මනස නිස්සාරය වවා සතිය පීටනවා අන්න අධ්‍යාත්මික දියුණු වෙනවා. අන්න දව දෙව සවභාව යක්කාාව. අන්න මාරපුත්‍ර ටික සේරම් එතන්ටාව මාර මාර එතන්ටාව වසේරම් කඩාගෙනටන නරක වෙලාවා වසේරම පිළිලාගිය අන්තියෝට මොකදනේ. අන්තියටම දේව පුත්‍රමාරාව අන්තට මට නිවන් අධ්‍යාත්මික පැත්ති ම දැක්කා. මන්දිහා බායරහි දම් බයං ඉන්නෝවාගේ මට මහා සතුටත් දැරුණා. සියල්ල විනාස වෙන තැන සියල්ල ලැබේ කියන බුද්ධරච නනිමන් දැක්. ජෙසු වහන්සේපවා එක දේශනා කරනවා. සියල්ල අහිමි උතන සියල්ල ලැබේ කියන එක. ඒක තමයි එනිවට තියනෙත් වර්ගිට තියෙන්නේෙ මේ සුගති පරයිණන එකම විදිහයට තියෙනවා. එක පෙන්නන්න පුළුව. මට පුළුවන් අතරම ොඩත් දෙව පෙන සුද්ධත්මය කියනෙක් කොහොමදම මේ සිත තුළ තිය ප්‍රභහස්වර සිත කියන එක සිතු විරණ. ්‍රභාස්වර සිත්ත සිතුවිලිත්ත කෙන්නේ නෑ සිතිවිලියලින් මිදෙනකොට ඒ සතිය පහිටනකොට ඒ සතියතුළ තියන්නේ අපි කියන බද්ධය කරත්න සූත්‍ර ේටික හොඳට තියෙනවා ඒක නිවන්ද කෙන වෙනවා නිවන්දරක්වගේ වෙනවා එදොේ බද්ධය කරත්න සූත්‍රය තියන්නේ සුද්හස් ඒන ප්‍රභාසර සිතමතක් සුද්ධාත්මය තුළ ඔබට ඔහට යනෙදදිව ලෝක කියමෙක් සිතුවිලිවලින් මිදනවනං ඒ සත්‍ය දකිනවනං අන්ත දෙක මිදනවනං මේ හොඳ නර කියන සියලු අත දේතාව තුළ යෙන සිතුවිලි හොද නර කියන සිතුවි සිතුවිලි තියන්නේ සිතුවිලි තියෙන තැන තියෙන් අර අකුසලේ ඒ ඒ අකුසලේ තමයි අපි අර ගාථාවක කියන්නේ ගාතාව අපි කියනවාහ ඒ අකුසලේ තමයි ඒ සියලු ඒ අකුසරේ තමයි පෙන්න්නන්නේ. සිතුවිලිවල තමයි අකුසලේ තියෙන්නේ. ඒ සිතුවල ලින් මෙදන ැන තමයි අත්තරම කොසර සිත්ත යන්නේ ඇතරම කොු සිතුරලින් මෙද තැන සිව ලින් හම ලේසියෙන් අප ිතුව කෙලමි දෙන්න බෑ අධ්‍යක් දෙයාගෙන දලා මට සිතුවි ලබෙන් පාක්කල තුව හම වෙන්න නෑ ඒට දර්සත්්‍යඥානය ඕනි. එකට දර්ශනය ඕනිමයි. ඒ දර්ශනය කියන්නේ ඇත්තටම සිද්ත ඇත්තු ලේලෝ බාහිර නෙමේ කියන එකත් අවබෝධ වෙන තැනයි දර්ශ නැති. නාමේ මොකක්ද රූපය මොකදද නාමේ හැදුනි කොහොමද සිත තුලයි හට ගත්තේ ඒක බාහිරට අයිති නෑ අන්න ඒ බාහිරට අයිති නැති තැන බාහිරෙන් රූපෙන් මිදෙනවා. එහෙම දැක්කොත් සත්‍ය හරියට එකෙනගේ නාමෙත් සත්‍යයක් නොන බව එකනට අවබෝධ වෙනවා සිතුවිලි වලට චේතනාවට වතුරබොන්න බෑ අරමන්දාසක්්‍යයන්න එතැන්තයෙනවා සිතුවිලි වලට දෙයක් කරන්න බෑ සිතුවිලේ වල නිෂ් ප්‍රභාවීමක් සිද්ධ වෙනවා සිතුවිලි වල හැබැයි සත්‍ය දැකීමක් තියෙන්නේ නිවන කියන එක අවබෝධක්ඥානය හරහායි තියෙන්නේ අපිට එදින එදා වැඩ කරන්න පුළුවන් අර හැම වැඩක්ම කරන්න පුළුව යන්න පුළුවන් අතුගාන්න පුළුවන් ඕන වැඩක් ක්‍රස්සාවක් කරන්න පුළුවන් ඇමදම කරන්න පුළුවන් හැබයිය හැමදේම කරත් ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් මේ කියන අධ්‍යාත්මික දියුණු තැනයිදගෙනඒ කිසිමදේකට රිංගන්න බ්දේ දම්මා නාලං අභි නිමේසා කියන තැනයිදඒ කිසිම දෙකට රිංගන්න සිත රිංගන්නෑ ඒ හරි දියුණුයි හබ ඒක දැන නම් මේ සතති ඥානය හොඳට අවබෝධ කරගන්න ඕේ ගොඩ ඇයට තේරෙන යට සමාධයක් උපදිනෝ ඒ සමාධිය අනිමිත්ත සමාධයක් අරත්ථ සමාධිය ඒ සමාධිය තුළ සිද්ධ වෙන්නේ එදින දා කටයුතු කරනවා නිමිති අල්ලන්න නඇති එ ඒ හැම දෙයක්ම මැද්දි සු්‍යතාවයක් පීටනවා. මිනිස්සු ගොඩේ සෙනඟ ගොඩේ ඉන්නවා කියෙනෙක් සිත ඇතුළෙන් සුන්්යයි කවුරුත් නෑ. ය යනෝ සෙන ගොඩ මැ් දෙෙන් හැබ යාගේ සිත ඇතුළෙ කිසි කෙනෙක් නෑ. සුං්‍යත චේතව විමුක්තියට පත්තිච්ච කෙනගේ. අනිමිත්ත සමාධිය ඒකයි මේ සමාධිය එනව යනවා අසමාහිත සමාධියයි සමාහිත සමාධියයි තියෙනවා කෙනෙක් වෙන මේ අසමයි සම සමාධි සමතුල් පිහිටට සමාධියයට එන්න ඕන අන්න අරහත්ත සමාධියයට එනවා. සුංඥත විහරණයට එන සුං්‍ය සමාධිය වෙනයි සුඥත විහරණය වෙන අන නිවන් මග ප්‍රවේශයි නිවන් මඟට එන්නත් මාර්ගයට එන්නක් දෙකටම හ මේකට එන්න ඕනි සම්මාධී්්‍යයට එනවා කියන් මධ්‍යම් ප්‍රතිපදාවට එන්න ඕන මධ්‍යම් ප්‍රතිපදාවට එවා කියන්නේ අන්ත දෙකෙන් මෙදනවා මැදා අල්ල නවා අන්ත දෙක තමයි නාමයයි රූපයයි මෙදවගන්න ගැම්පපුරුයි කිපුටික සේරම ගැම්පුරුයි අමට තේරෙෙන් ඇතිෙන අ්පුල නමුත් ම මේක මුලින්ම කිව් අ කියන කල්නුත් අම්මට මේ ගැම්රුටික ෝතන්තෙර ැකෙල් නමුත් නාමය හැදෙන හට තරූපය බාහිරත් කෙනෙක්ගි විශ්වාහසයක් බුදුන් කෙරෙහි තිේෙනවාක් ද්ෙක ංති කියන තැන්ටෙනවාන ඒ අන්නේ අන්නේ සද්ධාවක් පීටියයොත් ආකාරවී සද්ධාවටාවත් අමුලිකා සද්දා අන්න තොට බුදුන් වහන්සේ කියනවනේ බාහිර දෙයක් නෑක කෙන කීතුවොත් සේරම හිතේ කිය කිසිම දෙයක් අවබු්ධ නොව ඒ කෙනට මෙතන ස්පාර්ශවෙනවා එකන තුළ යමසි කාලයක් ගත වෙනකොට එකන විශ්වාසේ නිසා බුදුන් කෙනෙ නිනි ස්පර්ශය තැනකටය නවා හැබ මේ සත්‍යඥාය නැතුව නිවන් දකින්නදේ නමුත් මේ කෙනනාගෙත් දවුණුවක් ලබන සුගති පරායිනයන මැරලා නිරේට යන්නේ ඒක බුදුන් වහන්සේ මැපතුෙන තැන්තියෙනවා. ඒ සතරහධ පට්ටාන තිය නො ටිකක් කරගන්නයි හදරද පටාන ගත්තවත් අපික දන්නවා අපට කකායනු පස්සනා කියල පය කරන්නේ ඔයක ඔයි මාර්ගගේය කයිකන බාහිතදයක්ත් තියනවාන කයක්ත්තියන. ද හැමතැනක මෙතන මගකා තියනව අතන ඔබේක තින කොහෙ බත් කරයක්ය දෙයක් හැදෙන දෙයක් හැදනවන සක්කා තියෙන සක්කා ඇතියෙනවන ඒ සසරයන දුක සක්කාදිිප්ටිය ඒක දෘෂ්ටියයක් එහම දෙයක් ලෝක ඇත්තට මනේ සක්කා දෂටයේ මිදුුණු තැනී වනතිය සිත මිදන අන සෝවාන්නේ අන විචි කිච විචිකිච්චාවක් එන්න බෑ තුළ සැකයක් එන්නේ නැහැ ඒකනට මේ අමුතු මේ අධහන දෙයක් නෙමින් තක් වෙන මරිල්ල කවදත්්‍යියන්දකින්න එහ මේලා හිතනාන එක වෙන්න නෑ ජවත්්සලා ඉන්නකොට මේකට පලවෙනි අඩියවත් තියන්නට ඔය ඔය පල ඒව මෙම පස්සේ දුවන්නතු තමන් කරන්න ඕනි දේ අරයට බල හරිදේම කරන්න ගත්තොත් ඒ එනකෝමත්නියන්දකි. ඉටත් අත්තටම ඒනාට මෙ මරණයක් කම්ුවෙන නැහැ තවත් මේ දහම වෙනින් පැත්තකින් දේශනා කරන්න පුළුවන් බද්ධි කරත්න සූත්‍රය හරහා එතන හරි වෙනස් තැනත් කියයෙන්නේ තු විල්ලක්ක නවා අමට ගිය පාර එතින් දෙයක් කිව්ව ඒ සිතුවිල්ල හට ගන්න ද පුංි දරුවට සිතුවිලි ෑන පුංචි දරුවවා ප්‍රභස්වරං චිත්ත පුංි දරුවවා මේ ෝකටඇ මුකුද දන්නන්නේ අම්මා දානන අම්ම මගේලා ඇතින් අත අනිත්තැ කිය න මේ ඉන්න පුතේ අක්කා මේ ඉන්න පුතේ මල්ලි මේඉන්න පුතේ තාත්තා මෙ ඉන්න මාම මේයාගේ අම්ම ද ඔය පොටි දරුවට පෝවනවා පොිදරුවේ මුකදත්ම දන්නේ. සිබ දෙදන්නන්නේ නෑ ඊට පස්සේ මේ පුංචිතර ඒ එකයි ප්‍රභාස්වර සිත කියන්නේ කෙලෙස් නෑ කොමට කලෙ සටගන්නේ ශස්ව සිතක් තියෙන්නේ ආශත්‍රවනය අශ්‍රෝට හිත ඇතිසි ක් ශාස්ත්‍රවයි ශාස්්‍රය සිතක් හැබ ආශ්‍රවනය එතකට කෙලෙස් නෑ ඇ කෙස්තයනෙක් මොනහරි තියෙන්නේෙ පැේ ආසාාවක්න්න දෙයක් තියෙන්නේෙ පැ දැනගන්නන්නේ ඔන්න අවිද්‍යාපච්චා සංකාරවටය ඉන්න ඔබනවාදැම් මේ පොඩි දරුවගේ මනසට සංකාරටික. වට ඉන්නෑ ඔබන්නේ ඔබනවා සේරම දැ දන්න හැමෝ ඔබනොේ දරුවවා කොහමරි ධන්නය දෂ්ටිවට දාලා දාළ කොහමට දුෂ්ටික් දරුවට හන්න පොඩිදරුව ඇත්තටමසිත දුෂනය කරගගේ දෙයක්ත්තමයි කෙස් සදන වගේ දෙයක්තමයි කරන්න අනිත් වට ඉන්න පොඩිදරුවට කෙලෙස් පෝවනෝ කෙස් පෝනෝ දේවල් පෝනො ඊට පසේ දරුව හිතනවා අම ඉන පුතේ වගේ අයි අම ඉන්න පුතේ වගේ අක්ක ඒ අක්කන මේ මමහන්නඩිගිලය පොඩි එක හුණ බලනවා අමේවා අමේරපය වගේ. න්න ම හදා ගැන්න දැම් ට යෙන දැ ය මගේ බඩු ඔය මගේ පැන්සල ඔය මගේ වූල්බෑන්ඩ එක දෙන්න ඔයාට දැ අපේ දරුවගේ මමව නිතර යනකට ධර්මය තම මට පේන්නේ. දෙන්න ඔය හැට ඕක මගේ අන්න මේ දරුව කෙලෙස් සදාගෙන. මුලින් තිබුත්නෑ ඉපදිෙන චටි දරුවාව තිබුුණන්නේ පස්ස මෙයා හදාගත්ත දෑ දැන් වට ඉන්නෑ තම මේ කරේ විනාස කර වට ඉන්න ප්‍රභාස්සර සිත විනාස කර මේය දරුවගේ සුද්දහස්ම මේ විනාශකර සුද් සිත විනාශස කර විනාශකරල කෙස් පෙව් දැ මොකද වෙන්නේ දැම් මේ දරුවාගේ සිත දු සතයි දැන් දේශය උපදිනෝ දැන් වෛරය උපදිනෝ දැ රාග උපදිනෝ හැම දේමතියනවා කෙලෙස්තේනවා දැන් නිවන් දකින්න කොහොමද නිවන් දකින නම් දැම් මේ කෙලෙස් නැති කරන්න ඕන. අනේ හදාගත්ත කෙලෙස් ටික නැති කරගන්න දුක්කි දෙනවා අපේ අම්ම නතාත්වලා හදාගත්ත කෙස්ටික ඇති කරගන්න දරුවවා දුක්කිදිනවා නිවන් දකින්න කියලා. මේකවාහතර හිනවා යන්න දෙක්. එතට තියෙන සංයේදී දෙයක්. අපි නිවන්දගන කියල කරන්න අර පුංචිකාලේ අපිට කරපු විනාසේ හදාගන්න උත්සා කරන එකක්. අයිෝ අපි විනාස කරේ කවුද. කවද අපිට මේ කෙලෙස් පෙව්වේ. අපිට දැ අප තන්නාඉන්නේ. බලන්න මේ මිනිස්සු තන්නා වැඩියය ගොඩත් දෙවල් තියෙනවා න්හ අඩුවවැට චක්්‍ර දෙවනෑ.ඒ ම කියන්නත්පුලන්තවත් දිට වටප ප්‍රමාණයකට ගලප ගන්න ඕනි. ැ මේ තුළ නිහම දඇතිේ නො දැ තක් උපදි නොද පුචිදුවට මුලින් ඔය සිත තිබුණන්නේ චිතය නී ඇති ලොක සබ සංකාර තිබුන්නේ අතන තියනද සියලු සබ සංකාර අනිච්චයින් සියලු සංකකාර දැමි පු ොඩියකට අවි්‍යාච්චයංකාර හැදවට සංකාර අනිත්්‍යය සබබේ සංකාර අනිච්චා සබබය සංකාර අනත්තා සබබය සංකාර දුක්කා අනිත දුකකානත්න සියලු සිතුවිි සිතුවිලි සංකාරකයයක් එ සබ්්‍ය සංකාහරණනිච්‍යා යදා පං්ඥායි පස්සති දැම් මේකයි ප්‍ර්ඥාවෙන් දකින්න ඕනි. යදා පංඥායි පස්සති අන්නන්නේ දැක්කුත් තමයි අති නිබ්බන්ති දුක්කේ දුකම්ම දෙනවා. ඒ ස මක් ගෝ විසුද්්‍යා ඒකම මගයි විසුද්ධියයට තියෙන්නේ නිවනටතිය. ඔච්චනමයි සිතුවිලි වලින්මයි තිෙන්නේ අවුලතියෙන්. සිතුවිලි නැති කරන දෙයක් කවදාවත් වෙනිනෑ. සිතුවිලි නැත්තන් සිතක් නෑ මැරෙන අතටම සිතුවිලි උපදනවා උපදන සිතුර වලට අභිනිවේසා වෙන්නේ රිංගන්නේනේ නිවන් දකිනව කියන්නේ සිතිවිලි වල හර නැතුවෙනවා කොම දෙක වෙන්නේ මේ සත්‍ය අවබෝධ වෙනකොට එ කෙනට නිබ්බිදාවට යනවා නිබ්බිදාව කියන්නේ කල කියරනවා සිත ගැන මේ නිබිදාව කියන්න ඇල මේ මිනිසුේ පහුතුන් මිනිසු මේ අඩාඩ කලකිර එක ඒක නෙම මේ තුළ ප්‍රතියක්ති යනවා මේ නිබිදාව තුල ප්‍රීතිසකේද. මේ දහන මට්ටම ුත්තයෙනවා. ප්‍රීතිසකු සුකුම සත්‍ය සංඥයාවක් මෙතන එන්නේ. එක ධර්මතු හොයාගන්න අමාරු ප භික්‍ෂණහසර බොම අමවර සමර්තන් කලප ගන්න කළපගන්න බෑ.මිනි බිදාව යැන කලකිවීමම නෙමි. හැබයි මේ බිදාවත් කියන්න චිත්ත මිදීමේ සිතුවෙලි හටගන්න සිතක් ගාන නිමිත්තක් ගානය අරමුණක් නිමිත්තක් ගායින අරමුණක් ගහයි කියන තැනේදී මෙයාට උපදේනවා. සිතට ගැලෙන්න තියක නි්බිදාව සිතේ සිත්ත අහටගැන සිත්ත ගැල කල කිරීමක් සිත සිත මිදන තනක් මෙයාටේ නොමුකද දැම්මයාට පෙරකාා දැම් පෙරරි රස්කරපු දමන අපිකව ද මාව දමාවගත්තොත්තම දම පොඩිකාල පව කල් ඇවෙල්ලා දැම් මට ඩටබේසක වැඩි ඒක යන දත්ත පෝල වැඩි ඒකනිසා කෙස් වැඩි දැමට පෝල තියන පිටි දැතුරට මේ අවබෝධ කරගත් දැම දන්න දැමට ඕුික නැකරගද තටරම වෙන් නොන තකොට දැම් මෙතැන ති සිද්ධ වෙන්නේ මේ කෙනගේ සත්ත්‍යය දකිනකොදම සිත ඇතුල සිතුවිල නේද මේ ඔක්කොම ඉටේ නේද ඉතින් මිදීම නේ වෙන්න ඕන තරන දකිනකොට සිද්ධ වෙන්නේ මේ අ දැන් ඔන්න දැන් මැ සිදුවල්ලකින දමට තුවිල් ලකාව කියුම් දැන් ඔන්න කාකේ කෑ ගන සදධයක් ව දැ සෝත සම්පස්සෙන් දැන් ආව සෝත විඤ්ඥාණයක් ආව. දැ මෙතැන සද්ධ සිතක්. ට කියන අධ්‍යහදුන හිටය තුළේ ඔක දක් දැක්කහම යදා පං්ාය පස්ස අතදුත ඥානෙන් දැක්. දැක්කාහම දැක්කපුට කියන කෙනෙක් එලියනෑ මගේ තෙ දැකපුට කියනඒ නාමිය සිතුවිල් දැතියන්නේ පෙරමතක. පෙරමතගේ මට කපුට කියලා ජාතිය හදල තියනවා දමායේ වින් අනිත්තෙකු ඔයින්න කපුටගේ මත් හිතාගත දැන්ඉන්න කපුට එත්තමයි කිය ඊට පසේ දැගන්න පරමතගේ තම පුරෝජාත. පුරාණය කනවා කියන්නේ පුාණ ිදම් භික්කවේ කම්මන් වදන එතකට පෙරමතගේ නිසා තම දැමටේ සිතුවිලල් උපදන්නේ වල් පදන්න හේතුවනේ මගේ හතකේ කපුට කියනවා මගේ ති විච් නිම සසාදධටම රුප ගට ගැවවා ම ගට ගැව්වා ගට ගාල හදාගත්තලි කට ගැගහන කියන දැම්මක දනේ. දැදැම් මම භවයක් හදාගත බවය තවයි කකපුට එකන්නවා. භවයක් ඉප දුනටක් ගල කපුට කියෙනසාන නිමිත් ද හටගත්තා අ භවයක් කියනන සිත ඇතගත්ත නැතිවෙන සිත හටගත්තා කියන බව ඇතිවීම නැතිවීම භව තුල තියෙන. එතට උපද මරණය කියන එක. ඉපදීම මරණය එක සිතේ තියෙන්නේ මේ කයපොලොට පස්සන එකක්නවීමේ කතා කර එහම මරණයනෑ මේක අබෝධෙන කෙනාට සදා අමරනීය හැම මොහත පිප දෙන මැරනෝ දකින. ඒ ත ඉපදින් ද චුතිසිතේ කියන්නේ ප්‍රතිසාන්ධි සිතය කියන්නේ ඔත නමයි මැහිලන්නේනයි මේ දැ මේ කපුටය කතායි කපුටය කතා ඔන්න දැ පෙරමතකය කපුටෙක් කියෙල හැදුුනා. ඒ සිත පහල වනා ඒ සිත පහලනකොට ඒ සිත පරණ සිත දැන් ඔන්න ඒ සිත අලු සිතක් ඉගවටහට ගන්න ආයි කපුට කෑ ගහලා නත දැන්ගතකොට පරසිත නැතිවෙලා අලුස් සිතඋපදනවා. අවත්තා සම්බූතා උත්තාහන භහිසති පෙරසිම්පූර්යමනෑ අලුස්සිතක් කටගන්න. එතට පෙරසිත නිසා අ දැන් පරසිත අලුසිතයි යනවා. පවතිනසිතක් නෑ හැබේ. ඒක තමයි බදධ කරන සූත්‍රම හරිම ගැඹුරු බොහම සියුම් මේ කොහගන් ටික් ිකක් තව නොතරන්න පුුවන් නොතේරුනත් කරන්න දෙම දවසක මේකතම අබෝධල නිවන් දකි. මුන්න බමොන බුදුන් වහසේ කාල දිහරි මේකම අවබෝධයි. දකර සූත්‍රය තයන අීත නාත්ව ගම්මයිය නම් පටික්කන් කිය අනාගත අතීත සිත එමෝතනලුද්දයි අනාග සිත ැ ග ත ට ග මර කපුට තු ල ව ත කහ පදන ප ක්ග පදන ශනය උපදන ද උපදීර සිත තාම හට කියෙන නෑතාවම් කපුටයි සිතේ මන්තමන්නේ දැම කතාම පොඩට නවත්තුව ත පපස ව. ඒේතොට කපුට කියෙන ගත්ත පපුරාණේ එක පෙර මතකා සිත හටගත් ඒග සිත හට ගන්න පර මතකෙක්. හමතිස්ස ර්තමාන තක් නෑ වර්තමාන සිත නෑ කියනක දකින කරතවයි නියනති. අතිීතා නාත ගම්ේය නප්පටික්කන්ගේේ අනාගතර් පතත සිට ගිහිිවලයි අනාග ත ඇවිලන ඒ සිතත් සිටක් ගාන ඇතින ැතින දකනක නතම නිියන දකින ස ුස්කන්දය උදේ දකින කියැන ඒකටමයි ඔත්නම නිවන යෙන්නේ. පට අතීතා නනාත ගම්මය න්පටික්කන්ගේ නාගතම පච්චු පන්නාංච ය දම්ම. මේ මෝතේ හටගෙන නිරුද්ධ වනය එකයි වර්මාන සිටත ගැ ඒ මේකක් ලෝකනෑ. පච්චුපඥාච ය දම්ම ත්‍ර තත්්‍ර විපස්සති. එන එන සිත මේ විදියට තත්‍ර තත්‍ර විපස්සති විපස්සන නුවනින් දකිනවන අන්න ඥානය පහලයනවා. දසඥාන පහලයනවා. උද්‍යවඥානය භයඥානයේ බතුපට්ා ඥානේ මුුණිුතු කම්ම්‍යතා ඥානය අදියහුණු පසඥාන සංකර පේක්ෂා ඥානය සියලු සිතිවෙලි උපේක්ෂාවට බත්ත හරයක් නැතිව සකර පක්ෂාන තනමයි නිවාන්දකි. නිබ්බිදාව සිතට කලකිරෙනවා නික්්විධාන්ති විරක් ගංචි තියක ඇලෙන්නේ නෑ සිතවලට ඊටු පස්සේ ඒකෙනගේ විරක් ගංචී නිරෝධන්ති මිදෙනවා පටිනිසක් ගණපසින් නවත හට ගන්න මිදිල නිවනටම යලු අන්න නිවන් මගේ හර ධර්මය ගැ තියෙන ගැටලු නහරඒ ගැනම කතාකරුමතකට අම්මගේ හිතේ කියන ප්‍රශ්ටවලට උත්තරණ හම්බේන නැත්තන් අර පොදරේ දෙයක් කිව්ට අම්මට එක නොගැ කරන්න පුරළුව. අම්මට තියෙන දැන්ක තියන ධර්මමාර්ගයේ මොන හරි කරන වැඩ කටයුතු ඉස්සරහට අඩියක් තමයි තියන්න ඕන අම්ම තැන අම්ම හඳලගෙන අම්මයි ඉන්න තැන යම් කිසි අධ්‍යාත්මික පැත්තේ දියුණකට හි යන ඉදිහට අඩියක් තියා ගන්න ඕනි. ඒ වෙනුවෙන් තමයි අම්මගේ ප්‍රශ්නයක් විස දෙන්න අ ඕනි අපි මේ ගමන යන්නේ අත්තටම අපි පොඩිකාලෙ දිහා බැලුව හම පිපදලා අපි මිත්‍යාදිට්ටික පවුලක එකදලා අපි ඇදිහිරී පස්සේ දුවපු පවුලක් නිසාපයම්මගේ තාත්තගේ ඉතින් ඒ මේ දේවාලවලම තැනම අප පිත්‍රිහිල් ලබාර වෙනවා ඇති පටුරු ගට ගහනවා කතර ගැම දවාලය අපේ අම්ම තට ඉතිහ මවුරුද්දම යනවා ඒකම අපිත් පුර්දු වෙලායට පසේ පොඩ්ඩක් තේර නොවසටනකට අපිත් හිතුවේ ආගමික පැත්තට හිත නැබුරු වුණට අපි දන්නේ නැහැ මේක මිත්‍යාධිට්ටිකදක සම්මාධික්්‍යයද කිසි මවබෝධයක් තිබව හැ ඒ නිසා අපි අධ්‍යහැපන කටයුතුවලින් පස්සය අපි ජීවන කටයතුවලට එනකොට අප ඒ මගම තමයි අපි අප හිතුව ඉති හොඳ මිනිස්සු අපි වැරදි කරන්නේ අපි හිතුව අපි දහැමි මිනිස්ශ කියලා ඇතින් මම දැනගෙන හිටිය නැහැ නමුත් ඒේතුළත් තිය නෙමිත්්‍ය හ අදිිට්ටිය කියලා පසුකාලීම තමයි ඇත්තට ධරමය අවබෝධ වයනකොට තමයි හැමදේම අත්හරන ස්වභාරයට අවබෝධරලා හරහැමදාම කතර ගම ගිය දේවාලගිහිල භාර විච්චේ ඒ දේවල් ධර්මය අආබෝධයනකොට සබා දහම තමයි ආබෝධයණ කර තේරුවා තට තේරුනා මේ ධර්මය කැන සබ දහම අපි මුලින්ති වෙච්ච ගැටරු තමායියි ඉප දෙන්නේඇයි මෙහෙම වස්සට කියලා මැරෙන්න්නේ මොකක්දව මේ ජීවිතය තේරුම කියලාව උදන් ඉස්කෝලන කාල පොඩිකාල ඒ ඒවාගේ ප්‍රශ්ට තමයි මගේ ඔල්ුවෙ තිබුණේ ඇයි මිනිස් මෙහෙම ඉපදිලා මෙහෙම මෙහෙම ඉගැන ගෙන ජොග් කරලා වැසට ගේලා දරුව හදලා මැරවෑන මේකද ජීවිතය කෙර මට හොඩි කාල ගැටරුවත්තිබුණා මකට කැමැතිවනෙත් නැහැම මෙහෙම මොකට දේජීවිත ට වැඩිය හොඳයි නිප දෙන්න ඇතු යිට නම් ඔහ මැල ගේාරග දයි කියරත් යතුර පස් තර එ දානයක් දෙන ඔහ දාඩිය ලේ දාඩිය කරලා මිනිස්සුන්ට බෙදලා දෙරු මිනිසුට සේයක්වේ මිනිස්ුන් මට සිතුළ උත්තුම් හැගීම හැමතිස් මගේ ඇගේ කෑලි කෑලි කපල මනිස්සුට දානයක් දෙනගේ හීනයක් මට තිබුණා තිබුණ මට පාරමිතාවක්ගේ මටතිබුණ ඇස් මස්ලේ දන් දෙන වගේ අදහසක් එකක පොඩිකාල ඉදම්ම තිබුණ මට බදාගන්න අදහස තිබුණිනෑ අත්හරෙන අදහස තිබුණා තින්ම පොඩිකාලය ඉදම්ම හැම දෙයක්ම දැකේ ඒ විදියට ධර්මයේ විදියට. නමුත් ජීවිත ටිකෙ ටිකේ එකට හැබයි පොඩිකාල ඉදම්ම ද කලාවට තිබුණ ඇල්ම තිබුණා හොද කලාවත් එක්ක මට ලොප අබිරහසක් තිබුණා මොකත්ත මේ ජීවිතය එ අබිරහස මට වයිසත් එක්ක මොන කටයුතු කරත් මොන විදියට ජීවිතය ගෙවුණත් එ බිරහසට විසුදදු හොන ගතයක් හිත ඇතුල තිබුණා එක නිසා ආරාණවලට ඕවන හොද කලාවටමුණ දන්න දන්න විදිට හාමුදුරුවවරුන් ගෙන් දන්න දන්නයගෙන් ඒ ගැන කුතු හලෙන් හිටියා ස් තිබුණා පනස ගොඩක් දී තිවුණු තිවුණු සභාාව ඇත්තිබුණ කොඩි කාලෙද ගැඹුරු කාරණ හිතාන්න කවත්තු කලා නෞද මේ මිත්‍ය දදිට්ටියේ මොකද සම්මාධිට්ිය මකද කියන ගන මට අගොද ඇතිබුනෑ ම හිතුවය සම්මාධිට්ටය කියලා මේ හොඳ දේකරන එක වැරදි කරන්න ඇතු ඉන්නේ එක මමීතු අපි හොඳ ඒ කියලා අපි මහිතුව අප සම්මාධිට්ටිය කියලා නමුත් ඇත්තටම ධර්මයහාබෝධන පටතමයි තෙරුුණ මේ මිත්‍යාදික්කයම තමයි කියන එක මේ මේ සත්තු මරන්න වැරදි කරන්න හොද කරන කිවට ඒක මිත්‍යධිට්‍යයක් කියනක කවුරුත්කිවට හිතෙන න ඒක තමයි අපිත් හිතං හිටියේ. අප මේ ලෞකික භූමිය තුළ පෘතක්ජන පුහුදුන් භූමිය තුළ සම්මුතිය තුළ මිනිස්සු කියන දේ තමයි අපිත් මේ ජීවිතය තුළ දැක්කේ පන්සිල් අපි දැක්ක සත්තු මරන්නපානාති පහතාව බුරු කියන්න මුසාවාද සොරකන් කරන්න පතිනාදාන අපි දැක්ක මේ සුන්බ සුරාමේර අපි දැක මස් මිචාචාරා නමුත් අපි හිතුවේ නැති දෙයක් තිෙනවා අප අපිට ගිරිහුණු දෙක් තේවා දහම හරි ගැම්බුරුයි ඕක කියන බුදු කෙනෙක් ඕන හැකිලමට පස්සෙ තේරුණට පස්සේ තේරුුණ හැමාගමින් මොක ේරවානි කියේලා හින්දු ඇත්තෝක කරනට පස්සේ ධර්මය හයලකොටතමයි තේරුණේ මේ බුදුහාමුදුරු උපදන්න කලින් මේ හිති ඒවන් පොත්වල තිය නෙත හෙමනේ මහමඇද ගත් පන්සිල් රැක්ක හමුණ නිගටයොත් පන්සල් රකිලා එතට බ්‍රහ්මණයත් පන්සිල් රකිවා හිදුවත් පන්සිල් රකිනවා එතවට මට තේරුණේ එතකොට ප්‍රාවනාගේ කතාවස්තු තෙනම් පන්සිල් රැක්ක කිය පංචසීලයේ බුදු දහම්මයි අතරකක්ද මේ තියන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකද ඒ කියන බුදු කෙනෙක් කෝර්ණ හැනේ හන්සලවාගම් වල තියෙනවාන නැ මට පස්සේ තමයි තේරුණ එක නෙම බුදු දහම කියලා මිට එහා ගිය දෙයක් මේක තියෙනවා මුදුන් වහන්සේ පස්සක තවසන්ට පුබ්බේ අනු සුතේසු දම්මේසු කියල මහන මම පෙරනොකිව්වක් පවසමි කියලා කියන වචන ඉතියෙන ලොකු ගැඹුරක් දම්ම චක්ක පාත්තන සූත්‍රයේ මහා ගැඹු රක් තිේනවා එක තේරුම් ගන අමාරුයි මේක තවටික් හොඳින් බලනකොට තමයි තේරෙන්න්න ගත්ති මොකක්ද මේ ඉපරි වට්ටම කියලා. දොලොස් සාකාරේ මොකක්ද මේ දුකේ ොකක්ද මේ චතුරහර සත්‍යය ඇතිපරිවටන් දසාකාරන් කියන වචනේ හොයාගෙන ගිහමතමයි තේරුුණේ අපි ඉන්නේ මිත්‍යදිිට්ටියමයිහි කියන එක. පංචසීලයේ තුළ තියෙන්නේ දෘෂ්ටික් කියන එක සම්මාධික්්ටය කියන්නේ සියලු දෘෂ්ටිියවලින් දෙනවා කියන එක. අන්න සාර සම්මාධිට්ටිය හම්බුණ ඒ හම්බුනා කියන්න කෙනෙක් ලොක ජයගන්නවා. ඇත්තරම අපි මේ විදිහට ඉඳලා මැරිල ගියොත් අපිට මේ දහම අව්බතු වේ නෙ නැහැ අපි මේ සමාධච්්‍ය අබෝධනකරගෙන යම් කිසිෙනෙක් මේ ජීවිතය තුළ මියලනම් මහා අපරාධයක් මහා කාලකන්නේකමක් මට දෙනම. ඒතරම් මං කරුමක් කාරයෙක් මේ ලෝකෙ දැකලා නැහැ අන්දෙක් වගේ තමන්ගේ ඇස් දෙක තමන්ගේ අතිරම වහගෙන ජීවිත් කාලෙමඉන්නවා මැරිල යානා ලෝකෙ දකින්නඇතුළ. සම්මාධික්ය දකින්න තිකෙන අහිම කෙනෙ එයාම එයා ගැස්තක වහ ගන්නේ එය දන්නේන්නේ මංමයි මගැස්තක වහ ගෙන තියෙන කියලා එයා බයයි සත්‍යට සත්‍යතුරතියෙන අනිත්‍යය දක්කයනත්මයි ය හංගනවා මැරිච්චි කෙනෙ දැක්කොත් ඒක මගාරෝ දුකතියනතැ මගාරිනවා මැරුණට පස්සේ කියනවන දැක්කද අ ජීවත්වෙලා ඉන්නකට ජීවත්වෙලා ඉන්නකට දැක්කේ නැද්ද අ මහල්ෙක් ලෙඩෙක් මලකාදක් දරුවෙක් මෙ මෙ දැක්කේ නැද්ද කියලා නවනේ මේකට හොඳ වචනය ඇත්ේනවා තර හොද වචන ඇතිය නයකට ඇති ඇත්තට ම මේ සත්‍ය ලෝකේ පරම සත්‍යයක් තියෙනවනි අපි අන්දකාරයේ හිටියට නොදන්නකම තුළ අවිද්‍යාවතුල හිටියට ඒ කවුරුත් පලි නැහැෙනේ තම හිස මත තමාතමය සෙවනයිල කෙලර් ගමය වනිසු කියනවගේ එක මගේ ජීවිතට වග කියන්න ඕනි මමන එතකට තමන්ට කවරුවත් නෑනෙ තමන් විතර තමන්ට පිහිට වෙන්නවා ප දුනෙ තනියම බැරෙන්න්නේත් තනියම ආවිත් තනියම යන්න තිය තනයම අප ගමන තනියම යනකොට කොහෙද පිරිසක් කියන්නේ කොහෙද කෙනෙක් තාව කෙනෙක් එක්ක යන්න පුළුවන්ද මේ නිවන්දකිවොත් තුළුවන්ද බෑන් තනයෙන් හැපැස් සියල්ල පච්චුපප අංචයේ දම්මාන් තම හිස මත තමාතම සෙවන ලැනේ මේක තමන්ගේම අතින් කෙරෙන් ඕන දෙයක් සම්මාධිට්ටියය මකක්්ද කියන එක. සත්‍යය පරම සත්්‍යයම කක්ද කියන එකයි සියල්ලම එකකමයි.